බඳුන්කර වාර්තාව දැනට සකස් කරමින් ඉදිරිපත් කරලා තිබෙනේ ක්‍රියාත්මක කර ගැනීමට රජයට පුළුවන් නීතිමය වශයෙන් ගතිවිදු පිරවල් ගන්න පුළුවන්. ඒ පිළිබඳ කරන කටයුතු කිසිවක් නවතින්නේ නැහැ. කෝප් කමිටිය වෙනස් වුණත් විසුරු ඇරියත් කෝප් කමිටිය දිගටම වැඩ කරලා තියෙනවානේ. දිව්ගුණසේකර මැතිතුමාගේ කෝප් කමිටිය. ඒත් කිව්වා විසුරු ඇරිය කියලා මේ යටපත් කරන්න දුන්නේ නැහැනේ. පාර්ලිමේන්තුවට ඒ බලය රැස් වුණු මිගස තියෙනවා. කිසිම ලෙසකින් ඒ බලය අඩු වෙන්නේ නැහැ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. බැඳුම් කර විතරක් නෙමෙයි තව විශාල වංචා රාශියක් හැම අමාත්‍යංශිකම මේ වෙනකොට එළිදරව් වී තිබෙන නිසා ඒ සම්බන්ධව දිය යුතු ආරක්ෂාව හා මූල්‍යමය මඟ පෙන්වීම අපි දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. ජනාධිපතිතුමා ඉන්දියානු සංචාරය ගැන අපිට වාර්තාවක් කළා. ඉතාම සාර්ථක සාකච්ඡා. එතකොට ඉන්දියාව ලබා දුන්නු පහසුකම්, එතකොට අපි ඉන්දියාවත් එක්ක ඇති කරගත්තු එකඟ තාරමේ අපේ මූදේ මාළු මරන්නේ නේ, ඒක වළක්වන්න සාකච්ඡා ආරම්භ කරන අපේ ජාතික සම්පත් විකුණපුවා, ඒ ගිවිසුම් ගැන නැවත සාකච්ඡා කිරීම ආරම්භ කරන්න තීන්දුව කරා. එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයේ වැඩපිළිවෙලේ දාල්තුන ලංකාව රාජ්‍යයන් දෙකක් විය යුතුයි කියලා. ඒ ප්‍රශ්නය ගැන අපේ විරෝධය පළ කිරීමට අවශ්‍ය බව අපි කතා කරා. අර සුවි ස්ථානාපති කාර්යාලය ඉදිරියේ ගෙනිච්ච ඩ්‍රාමා එක සම්බන්ධව සාකච්ඡා කරා. ඒ සම්බන්ධව අපේ මූලික අවධානම යොමු වෙලා තිබ්බේ. ජනාධිපතිතුමා සඳහන් කරා ස්ථාන ටික ලබා දෙන්න පාර්ලිමේන්තුවේ 50 සම්මත වෙන්න ඕනි. තුන් වෙනිද පාර්ලිමේන්තුව කැඳවීමට කලින් ඒ සියලුම 50 ඊට සති දෙකකට කලින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම ව්‍යවස්ථානුකූලව අවශ්‍යයි. ඒ නිසා ඉදිරි සති දෙකේදී ගැසට් මගින් මේ අදාළ 50 සංශෝධන ප්‍රසිද්ධ කරන්න කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා දැනුවත් කිරීමක් කරා. තාම ඉක්මනින් මේ ආපදාවට ලක්වෙච්ච ජනතාව වෙනුවෙන් සාහන සැලසීම සඳහා අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම අගමැතිතුමාත් බොහොම පැහැදිලිව අදාළ ආයතනවලට කඩිනමින් පියවර ගන්න කටයුතු සාකච්ඡා කළා. ඒ වගේම ඉදිරියට එන පාර්ලිමේන්තු මැතිවරණයේ 3-2 බලයක් ලබා ගැනීමට අවශ්‍ය කරන පියවර ගන්න කටයුතු සාකච්ඡා කළා.